දෝෂණය වංශාව නාස්තිය, අක්‍රමිකතා සහ අකාරයක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන්.ටෙවිෂන්ෙිවයා. අද ියන්නේ තුන්සේ පනස් අට වැනි ටෙි ැකිය අප ලියමෙන් ඉන්නේ ංකුලුදභාාවට හේ තුනේද අපේ මේ ලියවිල්ලට හරි විශාල සහයක් ලැබෙන තොරතුර එකතුවක් ය රාත්‍රයේ අපාතට ලැබුණා මේ තොරතුරු අප වෙත ලබා දුන්නේ වෙරිටේ රිස චායතනයයි වෙටේ රිස චායතනය මෙරට තරුණ ආර්ථික විශේසක් නින්ගේ ඔය නවතම පරේෂණ නිතර එළිදක්වනවා අප දකිනෝ. විශේෂයෙන්ම මේ එහිලා විශේෂත්වය තමයි රජයේ යම් ආර්ථික ප්‍රගතියක් තිබෙනවනම් ඒකත් අනිව දිව ඉදිරිපත් කරනවා එසේ මයි රජයේ ආර්ථික වැටීම් IIMF කොන් දෙසි ගැනත් විශ්ලේෂණනාත්මක වාර්තා එලිදක්වනවා නේද දැන් මේ වෙඩටේ රිසච්ච නවතම මාධ්‍ය නිවේදනය මෙන්න මෙහෙම දැක්වෙනවා මහා පරිමාන යටිතල්ල පහසුකම් මහා පරිමාන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරූ හරියට හොයා ගට නෑ කියලා හොඳේ ඔන්න හොදර තේරුම් ගටකු මහ පරිමාන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරූ හරි යට ොයා ගට නෑ කියලා හොන්දේ ආණ්ඩුව තොරතුරු දැන ගැනීමේ පනතියේ නියමයන්ට පවා පිටු පාල මේ තමයි වෙඩටේ රිස චොය ඊයේ එලිදක්කොපු අලූත්ම පරේෂණය හරද දැන්හිමින් සීරුවේ පරිස්සමින් මේ ගැන බලමු හොඳේ ඇත්තටම අපට නම් එක්තරා විදිකින් මේක විශ්මය දනවන්නක් නෙවෙයි. හරිය මොකද අපි මේ නිරන්තරයෙන්ම පවසමින් ඉන්නේ මේ රටට හංගලා මේ රටේ ධනය හොරා කනඒක ජාතිී ව්‍යපෘති ගැනේද ංකලොත් ාාවටක හේතුක් ප නිරන්තරෙම ප්‍රකාශ කලානේද දැම්බලමුකු මේ විද්‍යාත්මකම පරීක්ෂණයක් එලියටවිල්ලනි. අපේ රටේ ක්‍රියාත්මක කරලා තියෙන මහ පරිමාන ව්‍යාපෘතිවල ප්‍රමාණය ගත්තොත් ඇත්තමකිව්වොත් දැනට ලෝකයේ තියෙන සංවර්ධිත්තම රාජ්‍යය වෙන්ටඕනි ශ්‍රී ලංකාව. ආයේ කතා දෙකක් නෑහොන්දේ. හරිනම් මෙලහකට ඔය මේ ලදරං ඉන්දී බස් දුවන්න විදියක් නෑනේද. ඒවා දුවන්ට විදික් නෑ ඒගේ මතමයිතතින් ඔය සිල්පර කොටන් උඩ උඩ පැන පැනැ දුවන මේ කෝච්චි තියන්ට විදිහෙකුත් නෑ රෝහල්වල ඔය බිමයි ඇඳං යටයටයි රෝගීන් ඉන්ට විදිහකුත් නෑ හොඳේ මොකද ඒ තරමටම මහාපරිමාන සංබර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මකර පුරාටක් මේක අරය දැන් සාමාන්‍ය නීතියක් තියෙනවා මොකදදේ නීතිය ඔය මහපරිමාන ව්‍යාපෘති ආරම්භ කරනකොට ඒවාය තොරතුරු ප්‍රසිද්ධ කරන්න්නට ඕනේ කියලා ඒක අන්නේ තොතු. දැනගැනීමේ පනතයට තෙවේ දැඟහිම පනතක්ති නඕන නේද. ඒ පනතයට තෙමේ ඉල්ලනකං ඉන්ටවශ්‍ය නෑ යම් කිසි මහපරිමාන ව්‍යාපෘතියා කාරම්භ කරනවා නං ඒක ආරම්භ කරන්න පෙර මාස තුනකට කලින් ජනතාවට තොරතුරු දිය යුතුයි කියලා ඒ අන්තර්ජාලය ඔස්සෙහෝ පුවත් පත් ඔස් ෙහෝමොනවිදියකින් හරි ඒ තොරතුරු ප්‍රසිද්ධ කරට ඕනනි අඩුම ගානේ ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මකරන අමාත්‍යංශය ඔය වබ්පිටතියෙනවාන නේද අං ඒ වයෝ ඔය ගනං හිලවටික දාන්ට ඕනයෝක තමයි මේ සාමාන්‍ය නීතිය හොඳේ ඔය මහා පරිමාන ව්‍යාපෘති සම්බන්ධෝතින නීතිය දැන් මේ මහාපරිමාන ව්‍යාපෘති ආරම්භ කරන්ට පෙර විශේෂ ඔ ඇලිතල පහසුකම් සංබවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු ප්‍රසිද්ධ කරන්න ඒ අදාළ විශේභාර ඇමතිවරයා බැන් න්න ම් අදාල විශේ භහර ඇමතිරේ බැඳිලයින්න ොහොදේ විශේෂයෙන්ම යම් ව්‍යාපෘතියකට අරමුදල් ලැබෙන්න්නේ දේශයවනම් ඒ ව්‍යපෘතියේ වටිනාකම ඇමෙරිකානු ඩොල ලක්ෂයකට වැඩිනම් අනිවාර්රයෙන්ම ව්‍යාපෘතිය ආරම්භ කරන්න මාසත්තුනකට පෙර තොරතුරු ප්‍රසිද්ධ කළ යුතුමයි. යම් ව්‍යාපෘතියකට අරමුදල් ලැබෙන්න්නේ විදේශය වනම් පිටරටකින්නම් නෑයක් හැටියෙට නම් ඒ වටිනාකම ඇමරිකානු ඩොල ලක්‍ෂ පහකට වැඩිනම් ඒ ්‍යපෘතිවල තොරතුර මාසතුනකට කලින් ප්‍රසිද්ධ කළ යුතුමයි. හරිද දැවක සමරක් කලාට අපි රටේ සාමාන ජනතාව දන්නේ නෑමක දේක ප්‍රසිද් කරලත්නෑ හන්දේ මොවාද මේ විදිහට ප්‍රසිද්ධ කළේතු තොරතුරු. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ පද නම ඇයිඒ වගේ ව්‍යාපෘතියක් ආරම්භ කරන්නේ කියනකනේද සලක කියල ඉන්ට පායි ව්‍යාපෘතියෙන් කාටද ප්‍රතිලාබ ලැබෙන්න්නේ හොඳේ ොදරදවයි ප්‍රශ්ය තියන්නෙ කාටද ප්‍රතිලාබ ලැබෙන්න්නේ කියනෙ හොඳේ ඉල්ඟට කොච්චරක් මුදල් වැෑවෙනවාද කොහෙන්ද ලැබෙන්නේ අය වැෑ විස්ත. ඉළඟට කවුද මේකට අනුමැතිය දුන්නන්නේ මේට අදාලා පරිසරානු මැති ඒවා තියෙනවාද ඉළඟට අවසර ගත්ත ක්‍රමේ ඒකම තමයි කොතරාත් විස්තරත් කියන්න ඕනි හොඳේ දැන් මේ සල්ල ප්‍රසිද්ධකරට ඕනේ වැඩි පටන්ගන්න මාසුතුනකට ස්සෙල්ලලා දැන් මේ වෙරිටේරිසිච්චක් මොකදන්නවාද මේ කරලා තියන්නේ ඒගොල්ු හේලා තියෙනවා අපේ රටේ ව්‍යාපෘති ගැන දැන් මේ අවුරුද්ධේ ක්‍රියාත්මක ව්‍යාපෘති හැටක් ඒගොල්ලු පරික්ෂාවට ලක් කරලා තියෙන ව්‍යාපෘති කියයද හැට. හරද ඒ කියන්නේ මේ විශ්සයි විශසතුනේ හොඳේ ඔජනවාරි වලඉඳලා ඒ ව්‍යාපෘති හැට හරිද ව්‍යාපෘති හැටන් මතකතියා ගන්න ්‍යාපෘති හැටක් සියයට හැත්ත පහකම තොරතුරු හංගලතියන්නේ තොරතුරු නෑ හරිද ව්‍යාපෘති හැටක් සයට හැත්ත පහකම තොරතුරු ගන්ට විදික් නෑ සිට විසිාහ ොතුරතම එලියට දීලා තියන්නේ එකන්නේ මේ මොකක්ද කළේ කෙලා ඇත්තම ගිියොත්වා ගට බෑහරිද දැන් ඔන්නොකතමයි ඇත්තත්තේ ඉළඟට ඒගොලු විස්සයි විසි දෙක වසරේ ක්‍රියාත්මකවිින් තිබුණු ව්‍යාපෘති හැටක් සම්බන්ධෙනුත් පරි ල විිස්සායි විසි දෙකේ ව්‍යාපෘති හැටි සියයට අසූ දෙකකම තොරොතුරු ප්‍රසිද්ධරලා නෑ. හරිද සට අසූ දෙකම තොරොතුරු ප්‍රසිද් කරලා නෑ ඇතුර විස්්යි විසදුන බසරේ ව්‍යාපෘති හැටක් සම්බන්ධේ යටට හැත්ත පහක තොරතුරු ප්‍රසිද්ධ කරලා නෑ. ඉතින් බලන්ට කොනේද. අපි සරල උදාහරණයක් ගමු තාත්ත කැනෙකුට තමන්ගේ පේශට් එකේ කැනෙ පඩිපත. ඒක මේ ගෙදරට යාතට හම්බේනන් ඉතුරුවෙන මුදලයි පඩිපත ගෙදරට හන්ගන් මනක් නෑ . මොක් කෝහර වැඩකේ දෙෙන්න්නනැත් අන්නේද. හංගල වැඩක් නෑ. අම්මලාට කියන්න තියනෙ දරුවන්ට කියන්තිෙන මෙච්චරයි පඩිපත මෙන්න ඉතුරුව ඔන්න ඉතුරු සල්ලිනේද. ඇත්තටම මේ රට වෙනුවෙන් නම්. මේ මහපොළුවේ නම් මේ ප්‍යාපෘතික්‍රාත්මක කරන්නේ ඇයි තොරතුරු ගනං හිලව හංගන්නේ හංගන්නේෙ එක්ක හොරකම් කරලා නැටටං ඉතිං ඇත්තට මෙහෙම ව්‍යාපෘතියක්ක් නමට විතරයිනේද. නය අරගෙන ඇති ව්‍යාපෘය නැතුව ඇති හරිද. ඇත්තරමනික රොකට්ටරියාවගේ වෙන්ට පුළුවන්හොඳේ දන් රටේ ජනතාවට. රතුරු දැනගන්න පහසුම භාෂාවමකද සිංහල. හරද සාමාන්‍ය නීතිය තමයි සිංහල සහ දෙමල භාෂාවට ප්‍රමුකක්ත්ය දියුතුයි කියනෙක දැන් ඒ අනුව ්‍යාපෘති හැටේ ප්‍රසිද් කරලලාතින ොරුතුරටක දාලා තිීනෙ කොහොමදන්නවද එකක් සයට විසි් පහක් විතර ඉග්‍රීසි භාෂාවල්ල දාලාලතිීන්නේ හරිද සිංහල භාෂාවෙන් දාලතිනනි සියයටට පහයිල්ලු. දෙමල භාෂාවෙන් සයට හතරයිල හරිද කොමද වැඩේ නේද එතුරු තීරරින්න ෑැනි මොනවදවැඩිය කියලනනි දැන්තමයි වැදගත්ම කතාව දැම් මේ ජනතාවගේ හංගල ති ෘති වල ල් වටිනාකම. හරද විස්සයි විසිකේ ව්‍යපෘති හැටේ වට කම ප ියල් . ලියන එකයි දසම බින්දුවයි අටක් රුපියල් ට්‍රීලියන හොඳේඒ ට්‍රලියන විස්සයි විසතුන ඒ කැනමී අවරුද්දේ ව්‍යාපෘති හැටේ වටිනාකම රුපියයාල් ට්‍රලියන දෙකයි දසම පහයි හතරා දෙකයි දසම පහයි හතරා ට්‍රලියන පටේ ජනතාව දන්නෙත් නැති ඇත්තටම ක්‍රියාත්මකද නැද්ද කියලා දන්නෙත් නැති ජනතාවට ලැවෙෙන් එමොනවාවද ලැබුණ මොනවාද කියලා දන්නෙත් නැති ජනතාවට තොරතුරු හගපු ජනතාවට කොකාප වන මේ ට්‍රීලියන ගණන් නිසා තමයි අපි බංකොලොත් වනේතු වෙන්නෙ හොන්දේ නටපු නැටමකුත් නැති බෙරේ පල්ුවකුත් නැතිේ අපේ සංවර්ධන ව්‍යාපෘතිවලින් ඇත්තටම මේ රටේ ජනතාවට සෙතක් වුණේම නැති සෙතක් වෙන්නේ නැත්තෙත් මෙන්න මේ දූෂණය වංචාවයි යටි මඩි ගැහිල නිසා කියේලා තේරුම් ගන්න තුරාවට ඒ වෙනුවෙන් නැගිටිනතුරාවට ඒ වෙනුවෙන් සටන් කරන තුරාවට අපට අනාගතයක් නැති බව අදද ටෙලිවවැකිය අවධාරණය කරනවා.